ජනාධිපතිතුමාගේ මුල් අවස්ථාවේද ගත්තු තීරණය අගමැතිතුමා පත් කරනවා රනිල් වික්‍රමසිංහ. මන්ත්‍රීවරු 42ක් එන්න පක්ෂයකට අගමැතිකමක් දනතුරා ගන්න පුළුවන්. මේ පාර පත්වීමත් ඉවත් කිරීමත් දෙකම කරෙත් අර ප්‍රතිපාදනය යටතේමයි. අකුරක් වෙනසක් නෑ. අද මේක මතු කරනවා. එක්කද වචනයක් ජනමාධ්‍යයෙන් මතු කරාද දිමුජයරත්නක පින්තූරයක් අදැම්මද? දිමුජයරත්න ගමේ ගොවියගේ පුතෙක්නේ. මෙයා ධනපතිපන්තිය කුරුඳුවත් එක් කෙනෙක් පුතෙක්නේ. එකම නීතිය එකම වගන්තියට තමයි මේ තීරණ අරන් තියෙන්නේ. 19 සංශෝධනයෙන් ඒක වෙනස් කළා නෑ. ජනාධිපතිතුමාගේ තියෙන බලය පරමාධිපත්‍ය තුලින් එන බලයක්. ඒකට අත තියන්න කාටවත් බෑ. රනිල් වික්‍රමසිංහ මහතාට පරමාධිපත්‍ය බලයක් දීලා නෑ. ඔහු 225 එක්කෙනෙක් පමණයි. ඉදාගේ ජනාධිපති ක්‍රමයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට පරිවර්තනය වෙලා නෑ. 19 සංශෝධනයෙන් අතරමඟ ඇවිල්ලා නැවතිලා තියෙනවා. 20 සංශෝධනය ගේන්න තිබුණා ගෙනව නෑ. ගේන්න බැරිුනේ හේතුව මොකද? පාර්ලිමේන්තුව විසිරුවා ඇරියා මහා බැංකුව බැඳුම් කරේ නිසා. නැත්තම් 20 සංශෝධනය එනවා. ඒකට මේ අර්බුදය ඇති කරේ රනිල් වික්‍රමසිංහ. බලපෑම් කරලා පාර්ලිමේන්තුව විසිරුවා ඇරා තමන්ගේ හොර තක්කඩි මගඩිකන් වහ ගන්න ඕන පාර්ලිමේන්තුව විසිරුවා ඇරලා. ජනාධිපතිතුමා කියන්නේ රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා, ත්‍රිවිධ හමුදාවේ නායකයා. 2015 පාවිච්චි කරපු බලය මේ දැනුත් පාවිච්චි කරනවා. හෙටත් පාවිච්චි කරන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන තුරු ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.